අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සංකතන සංවාද මණ්ඩපය තුළින් අද අප සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ සත්‍යයේ පිළිබඳ. විවිධ පුද්ගලයන්ට විවිධ සත්‍යයන් තිබිය හැකි. එක සත්‍යයක් පිළිබඳ ආකල්පයකුත් ලෝකය තුළ වර්ධනය වීමෙන් තිබෙනවා. නිරපේක්ෂ සත්‍යයක්, එහෙමත් නැත්නම් පරමාදර්ශී සත්‍යයක් පිළිබඳවත් ලෝකයේ විවිධ පුද්ගලයන්, ආගමික නායකයන්, දාර්ශනිකයන් තර්ක කරමින් ඒ සඳහා අදහස් ගොඩනගමින් සිටිනු. ඒ වගේම ඒ ඒ පුද්ගලයාට අනන්‍ය වූ සත්‍යයනුත් පවතිනවා. ඇග්‍රීඩ් රියලිටිස්, එහෙම නැත්නම් එකඟ වූ සත්‍යයන් පිළිබඳවත් කතිකාවක් තිබෙනවා. මේ සත්‍ය යනු කුමක්ද යන දාර්ශනික සංකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමට අපි අද සංකතන මණ්ඩපයට ආරාධනා කළා. දාර්ශනික චින්තාවන් පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථියකු වන, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන වංගීස සුමනසේකර මහතාට අයිබෝන් වංගීස. අයිබෝන් වංගීස, මේ සත්‍යය පිළිබඳ අප මේ සාකච්ඡා කිරීමම ඉතාම ගැඹුරු දෙයක් විදිහට තමයි මම දකින්නේ. මේ සත්‍යය පිළිබඳ සාකච්ඡාව, ඒ කියන්නේ සත්‍යය කියන සංකල්පයම කුමක්ද කියන එක මහා උබතෝ කෝටිකයක්. සත්‍යය කුමක්ද මේ? ඔව්, මෙහෙමයි. ඒ කියන්නේ ඉස්සෙල්ලම කියන්න ඕනේ, මම දැන් ආගමික නායකයෙක් වගේ නෙමෙයි, මං ගාව එහෙම ලොකු සත්‍යයක් නැහැ. ඉතින් සත්‍ය කියන අදහස පිළිබඳව තියෙන සාකච්ඡා මූලික වශයෙන් ගත්තහම මට හිතෙන්නේ ඒක පිළිබඳව ප්‍රවේශයන් තුනක් හඳුනා ගන්න පුළුවන් දාර්ශනික අර්ථයෙන් ගත්තොත්. එක ප්‍රවේශයක් තමයි ඔබ කියපු විදිහට මේ තියෙනවා නිරපේක්ෂ වූ පරම වන්නා වූ අවසාන සත්‍යයක් කියන අදහස. නමුත් මේක හොයාගන්නේ කොහොමද කියන එක ටිකක් අමාරු ප්‍රශ්නයක් නිසා ඒක ටිකක් විකල්ප වශයෙන් ආපු අදහස තමයි සත්‍ය කියලා කියන්නේ අපි එකිනෙකාට සාපේක්ෂව අපේ අවශ්‍යතාවයන්, සන්දර්භයන්, ඒ ආදී දේවල් වලට සාපේක්ෂව ඒවට ගැලපෙන පරිදි ගොඩනගාගත්ත අදහසක්. නමුත් ඒ දෙවෙනි අදහසේ තියෙන ගැටලුව තමයි මට හිතෙන විදිහට ඒක අවසාන විග්‍රහයේදී කෙනෙක් ඇහුවොත් ඉතින් ඇයි ඔකට සත්‍ය කියලා කියන්නේ? ඉතින් ඒ සත්‍ය නෙවෙයිනේ, දැන් එක එක්කෙනාගේ අදහස එක එක්කෙනාට ගැලපෙනව නැද්ද? ඔක සත්‍ය කියලා වචනයක් අමුතුවෙන් ඔකට දාන්නේ ඇයි කියලා. ඉතින් ඒ ඔන්න ඔය ගැටලුවට මුහුණ දීම සඳහා තුන්වෙනි ප්‍රවේශයක් යෝජනා කරා. මට හිතෙන්නේ මේක සඳහා අපිට මම පැහැදිලි කිරීම කරන්න මෙහෙම ප්‍රවේශයක් ගන්නම්. දැන් කෞශල්‍ය කුමාරසිංහ කියලා සාහිත්‍යකරුවෙක් විසින් ඔහුගේ ප්‍රථම නවකතාව මට මතක විදිහට ගිය අවුරුද්දේ පිට වුණේ, මේ රහස් කවුළුවේ නෙබෙන්න කියලා නවකතාවක් ලිව්වා. දැන් මේ නවකතාව, ඒ නවකතාවේ නම ඇහුවාම මං හිතන්නේ බොහෝ දෙනෙකුට තේරෙයි ඒකේ අදහස් කරන්නේ. මේ ඔහු අපිට පෙන්වන්න යනවා රහස් කවුළුවක් හොයාගෙන තියෙනවා. රහස් කවුළුව, සාමාන්‍යයෙන් රහස් කවුළුවක් කියන එකේ අදහස් තමයි ඒ රහස් කවුළුවෙන් එහා පැත්තේ ඉන්න අයට තේරෙන්නේ නැහැ අපි ඒගොල්ලෝ දිහා බලන් ඉන්නවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් රහස් කවුළුව වලින් බොහෝ වෙලාවට ලිංගික දේවල් තමයි අපිට බලන්න හම්බ වෙන්නේ. කෞශල්‍යගේ රහස් කවුළුවෙන් එබෙන්න කියන නවකතාව තුලත් එයා අපිට මේ වගේ රහස් ලෝකයක් පෙන්නනවා. නමුත් ඒකේ මට හිතෙන එක තමයි ඒක එකත් එකින් බැලුවාම ලොකු රහසකුත් නෙමෙයි අපි හැමෝටම පේන්න තියෙන ලෝකය. ඒ ලෝකයේ ඒ නවකතාවේ තියෙන්නේ මූලික වශයෙන් මෙහෙම එකක්. මං ඊටාම සංක්ෂිප්ත කරලා කියන්නම්. මේක කියවන්න කැමැත්තෙන් ඉඳලා දැන් මං විසින් මේක විනාශ කරනවා දන්නේ නැහැ. අහන් ඉන්න අයට එහෙම නම් සමා වෙන්න සහ එහෙම කෙනෙක් ඉන්න නම් දැන් මේ ඊතුරු ටික අහන්න නැතුව ඉන්න කියලා මං කියනවා. ඒ නවකතාවේ තියෙන්නේ මෙහෙම එකක්. ඒකේ තියෙනවා මූලික වශයෙන් කතන්දර දෙකක්.
එකිනෙකට සමාන්තර කතන්දර දෙකක්. නමුත් මේ කතන්දර දෙක එකම අවකාශයක ලංකාවේ මේ කොළඹ නගරය ආශ්‍රිතව සිද්ධ වෙන්නේ. නමුත් මේ කතා මේ චරිත ලෝක දෙකක් තියෙනවා. මේ ලෝක දෙක කවදාවත් එකට මුණ ගැහෙන්නේ නැහැ. ඒගොල්ලෝ අවකාශය තුලින් එහෙම මේ ළඟින් ආසන්නයෙන් යනවා කතා බහත් කරනවා. නමුත් ඔවුන්ගේ ලෝක දෙක දෙකක්. එක ලෝකයක තියෙන්නේ මේ අපි දන්නවනේ ඔය 977 විශේෂයෙන් 977න් පස්සේ ඇතිවෙච්ච මේ පුද්ගලික අංශයේ වර්ධනයත් එක්ක බිහි වුණු පුද්ගලික ව්‍යාපාර ආයතන ඒවා සෑහෙන ටිකක් ඉහළ මට්ටමේ ලොකු ව්‍යාපාර බවට පත් වුණාම ඒවා පාලනය කරන්න අපි කියන්නේ ඔය මේ එක්සිකියුටිව් ලෙවල් එකේ විධායක ශ්‍රේණියේ රැකියා කරන මධ්‍යම පන්තියක් කොළඹ නගරයේ ආශ්‍රිතව ඉන්නවා. මෙන්න මේ මධ්‍යම පන්තිය දැන් මේකට ඕනනම් ගුණදාස අමරසේකර මහතාගේ වචනයක් තියෙනවා මම කැමති. ඔහු කියන්නේ මේ වසල වෙළඳ කුලය කියලා. දැන් මේ එක චරිත එක ලෝකයක් මේ නව කතාවේ තියෙන්නේ මෙන්න මේ වසල වෙළඳ කුලයට සම්බන්ධ කතාවක්. ඊකට සමගාමීව අනිත් පැත්තෙන් තියෙනවා මේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්‍යවම කියන ශිෂ්‍ය ක්‍රියාකාරිනියක් කේන්ද්‍ර කරගෙන ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය තුළ මේ කියන අවකාශය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලන කියන අවකාශය තුළ සිද්ධ වෙන කතන්දරයක් තියෙනවා. මේක තමයි මේ නවකතාවේ තියෙන්නේ. මේ කතා දෙක සමාන්තරව යනවා. අවසානයේ අවසාන වෙන්නෙත් කියන්නේ අපිට නිශ්චිත අවසානයක් දෙන්නෙත් නැහැ. මේක ගත්තහම අපිට කියන්න පුළුවන් එක විදියක් තමයි මේක තේරුම් කරන්න පුළුවන් විදියක් තමයි අර පළමු ලෝකය කියන එක මම කියනවා ඒ ලෝකය කියලා කියන්නේ සත්‍යයක් නොමැති ලෝකය. අර මම කිව්වේ වසල වෙළඳ කුලයේ අයිති වෙන ලෝකය. ඒ ලෝකයේ මෙතනදී මම සත්‍ය කියන එක අදහස් කරන්නේ මෙහෙම දෙයක්. මම ඉස්සෙල්ලා ඒ ඒගොල්ලන්ගේ කතන්දරේ නැවත පොඩි කෑල්ලක් කියන්න මේක මම හිතන්නේ කියන එක වැදගත්. දැන් ඒගොල්ලන්ගේ කතන්දරේ තියෙන මෙහෙම එකක්. ඒ තමයි එක ටිකක් ඔය විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන පුද්ගලයා කියන විවාහකයි. ඔහු විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පවත්වනවා. ඔහුට රැකියාව කරන තැන අපි කියන්නේ නිල නොවන පෙම්වතියක් ඉන්නවා. ඊට අමතරව ඔහු ලිංගික ශ්‍රමිකයන් ඇසුරු කරනවා. මෙහෙම මෙහෙම පුද්ගලයා ඔහු දවසක් නවකතාව ආරම්භ වෙන්නේ මෙතනින්. ඔහු දවසක් ගෙදර එනකොට ඔහුට දකින්න හම්බ වෙනවා ඔහුගේ බිරිඳ තවත් පුද්ගලයෙක් එක්ක ගෙදර ඉන්නවා කාමරේ. අනිත් කාමරේ තුල ඉන්නවා. දැන් මේ දර්ශනෙන් ඔහු ඇති වෙන කම්පනය සහ ඊට පස්සේ ඔහු එම පුද්ගලයාගෙනුත් බිරිඳගෙනුත් පරිගන්න කරන උත්සාහය තමයි ඒ ලෝකයේ තුල කතන්දරේ වෙන්නේ. දැන් අනිත් පැත්තේ අනිත් ලෝකයේ තුල කතන්දරේ වෙන්නේ අපි අර මම කියපු ශිෂ්‍ය ක්‍රියාකාරිනිය ඉන්නවා. ඇයට මේ ආදර සම්බන්ධතාවයක් නැහැ. නමුත් ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න වගේ පෙම්වතෙක් එක්ක නියං එකඟතාවයක් තියෙනවා. ඒ දෙන්න අතර යාළුවොත් ඒක දන්නවා. දැන් වැඩි වෙන්න යන්නේ. පස්සේ අපි දැනගන්නවා ඒ තරුණයාගේ මවත් යම් විදිහකට මෙයාගෙන දන්නවා. ඒ අන්නේ තරුණයාව කිසියම් කල්ලියක් විසින් අපිට කවුද කියලා කියන්නේ නැහැ. ඉතින් උපකල්පනය කරන්න පුළුවන් යම් කිසි විදිහක රාජ්‍යයට සම්බන්ධ වගේ මොකක් හරි පිරිසක් විසින් ආයුධ සන්නද්ධ පිරිසක් විසින් යාව පැහැර ගන්නවා. ඒ පැහැර ගැනීමෙන් පසුව ඇති වෙන ක්‍රියාකාරකම් මාලාව තමයි එයාගේ ලෝකෙ වෙන එක තමයි ඒ ලෝකයේ තුල තියෙන්නේ. දැන් මේ දෙක ගත්තොත් අර පළවෙනි ලෝකය කියන එක අපිට තේරුම් කරන්න පුළුවන් ඔවුන්ගේ ලෝකයේ තුල සල්ලි තියෙනවා. ඔවුන්ට විවිධ දේවල් ගන්න පුළුවන්. ඒගොල්ලන් යන්නේ හොඳ වාහනවල. දැන් ඒ ප්‍රධාන චරිතයට මම වාහන ගැන එච්චර වැඩි දන්නේ කෙනෙක් නෙමෙයි. නමුත් තියෙන්නේ කියා කියලා ටිකක් අර ජීප් එකක් මම හිතන්නේ. ඊට පස්සේ ඔහු ඒගොල්ලෝ කන්න බොන්නේ අර මේ ඩච් හොස්පිටල් කියලා තියෙන මේ බොජුන් හල් එකතුවක් කොළඹ කොටුවාසන්නේ ඒ වගේ තැන් වලින් තමයි. ඒක සාමාන්‍ය ටිකක් මිල අධික තැන්. ඒගොල්ලෝ රාත්‍රියට යනවා ඒ කැරෝකේ. අපි දන්නවා ඒක ඉතාම මිල අධික වියදම් යන තැන්. ඒ වගේ චරිතිකවල සල්ලි තියෙනවා. ඒ සහ ඒගොල්ලන්ගේ ජීවිතය පුරා ඒගොල්ලෝ කරන්නේ සල්ලි හම්බ කරන එක, පරිභෝජනය කරන එක, අලුත් අඳුම් අඳින එක. ඒගොල්ලන්ගේ ජංගම දුරකථන ගත්තත් ඒවා අලුත්ම, ඒ කියන්නේ ඒ ජංගම දුරකථන ගැනත් ඒ නවකතාවේ විස්තර ගොඩක් තියෙන ඒ වර්ගය. මම පුද්ගලිකව ඒවා නම් එච්චර දන්නේ නැහැ. නමුත් මට ඒ විස්තර කරන ආකාරය අනුව තේරෙනවා ඒවා ඉතාම මිල අධික අලුත්ම නවීන පන්නේ ජංගම දුරකථන. එතකොට මේ ඒගොල්ලන්ගේ ඒ සියලුම දේවල් තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ජීවිතය තුළ නොමැති දේ මොකද්ද කියලා කිව්වොත් මම යෝජනා කරන එක තමයි ඒගොල්ලන්ගේ ජීවිත තුළ සත්‍යය නැහැ. මම මේ සත්‍ය කියන එක අදහස් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි හිතන්න දැන් අපි කෙනෙක් අපි සාමාන්‍ය ජීවිතය ගත කරමින් ඉන්නවා.
අපි රැකියාවට යනවා, අපි කැම්බීම ගන්නවා, යාළු ආශ්‍රය කරනවා. ඔහොම ඉඳලා අපි කිම පිරිමි කෙනෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් එයාට දවසක් අහම්බේදී කාන්තාවක් මුණ ගැහෙනවා. ඒ කාන්තාවත් සමග ඔහු ආදරයෙන් බැඳෙනවා. ඒ ආදරයෙන් බැඳීමත් එක්ක අපි දන්නවා ඔහුගේ ලෝකේ සම්පූර්ණයෙන් උඩු යටිගුරු වෙනවා. අපි හිතමු මේ ආදර සම්බන්ධතාවයට පවුලේ කට්ටිය හරි මොකක් හරි විරෝධතාවයක් ඇති වෙනවා කියලා. එහෙම අවස්ථාවලදී අපි දන්නවා මේ පෙම්වතුන් ඔවුන්ගේ ආදරය වෙනුවෙන් අරගල කරනවා. මේ මෙන්න මේ අරගලය තුළ අපි මේ අහම්බෙන් හම්බුණු නොවැදගත් අපි ඊයේ දවසේ නොදැන සිටි පුද්ගලයෙකුට අපේ මුළු ජීවිතයේ වැදගත්ම කේන්ද්‍රීයම තැන දෙන ක්‍රියාවලියක් වෙනවානේ. ඒ කියන්නේ අපි කියනවා මේ එහෙම දෙයක් වෙනවා කියන්නේ උඩු යට කිරවීමක් වුණා. ඒ කියන්නේ කලින් මට මගේ ජීවිතය ගලා ගිය විදියක් තියෙනවනම් ඒ ප්‍රවාහය සම්පූර්ණයෙන් උඩු යට කිරු කරන සිදුවීමක් වුණා. එවැනි සිදුවීමක් උදාහරණයක් විදියට ආදරය. මම මේ කියන අත්දැකීම ඇත්තටම තව දේවල් වලින් තේරුම් ගන්න පුළුවන්. මම ආදරය කියන එක ගත්තේ මේක හුඟක් අයට තේරෙයි කියලා හිතන නිසා. ඒ අපි දන්නවා ඔබ ආදරයෙන් ඉන්නකොට ඔබට හරියට කියන්න පුළුවන් ඔබ ආදරයෙන්ද ඉන්නේ නැද්ද කියලා. හරි, පිරිමියෙක් නම් ඔබට කියන්න පුළුවන් ඔබ කාන්තාවකට ආස වෙන්නේ හුදු ලිංගික ආශාවක් විතරද, එහෙම නැත්නම් ඔබට ඊට වඩා එහා ගිය ආදරයක් තියෙනවද? මේක බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. මේ එතකොට මේ ආදරය කියන්නේ මොකද්ද කියලා අපි හිතුවොත් මේක අපිට මෙහෙම පේන්න තියෙන වස්තුවක් නෙමෙයි. මේ ආදරය කොහරි බෝතලයක දාලා වගේ පෙන්වන්න බෑ. එතකොට මේ ආදරය කියලා කියන්නේ මොකද්ද? ආදරය පිළිබඳ සත්‍යය. ඔව්, ඒක තමයි. ඔව්, ඒතර මම යෝජනා කරන එක තමයි. මම නෙමෙයි මේක වෙන අය කිප මම ඒ මූලාශ්‍රය කියන්න. මම කියන්නේ සත්‍ය කියලා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් එක විදියක් තමයි. මේ විදියට අපේ ජීවිතයේ අපි නොසිතන මානයක් අපිට විවර කරලා අපේ ජීවිතයට නව දිශානතියක්, නව බලාපොරොත්තුවක්, නව අරමුණක් දෙන සිදුවීම් වලට අපිට කියන්න පුළුවන් සත්‍ය කියලා. හරි, මේ 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 මම මේ කියන අර්ථකථනය මම ඇත්තටම මේ අරගන්නේ ඇලෙන් බදියු කියන ඔබ අහලා තිනවා ප්‍රංශ ජාතික දාර්ශනිකයෙක්ගෙන්. බදියු තමයි මේ අදහස යෝජනා කරේ. ඔහු කියනවා සත්‍ය කියලා කියන්නේ අපි අර ඉස්සෙල්ලා කියපු දෙකම නෙමෙයි. ඒ කියන්නේ මගෙන් එළියේ තියෙන මොකක් හරි පරම නිර්පේක්ෂ දෙයක්ුත් නෙමෙයි. පිකින ගාට සාපේක්ෂ දෙයක්ුත් නෙමෙයි. සත්‍ය කියලා කියන්නේ යම් යම් අවස්ථාවන් වලදී අපේ ලෝකයේ තුල යම් යම් දේවල් වෙනවා. ඒ දේවල් වුණාට පස්සේ අපිට තේරෙනවා ඒ දේ තමයි එකම වටිනා දේ කියලා. ඊට පස්සේ අපි ඒ දේ වෙනුවෙන් කොයිතරම් කැපවෙන්න උත්සාහ කරනවා නම්, මොකද ඔබ දන්නවා ආදරය ආදරේම ම දිගටම ඉන්න, මොකද ඒකත් උදාහරණ නිසා ආදර සම්බන්ධතාවයක් තුළ දිගටම ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක විශාල මහන්සියක් ගන්න ඕනේ. දිනපතා දෛනිකව ඔබ මහන්සි විය යුතු වැඩක්. ඒ මහන්සිය ඒ කැපකිරීම ඔබට කරන්න පුළුවන් නම් අන්න එතකොට අපිට කියන්න පුළුවන් ඔබගේ ජීවිතයේ සත්‍යයක් තිබේ. හරි, එහෙම නැත්නම් මේක තව අපිට කියන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි අහලා තියෙනවා මේ කලාව. මේ කලා සමහර අය මම සමහර විට මේ අත්දැකීම සමහර අයට ඇති කියලා මම දන්නවා අනිවාර්යෙන් තියෙන මේ අහන අයට සමහරට ඇති. ඒ තමයි සමහර සින්දු අපිට සමහර සින්දුවක් අහනකොට, එහෙම නැත්නම් සමහර නාට්‍යයක් නාට්‍ය කියලා කියන ඔය ලංකාවේ ටෙලි නාට්‍ය නෙමෙයි, අපි හිතමු වේදිකා නාට්‍යයක් හරි හොඳ චිත්‍රපටයක් හරි යමක් බලනකොට අපිට තේරෙනවා මේකේ මොකක් හරි දෙයක් තියෙනවා. මට මේක වෙන ආකාරයකට දැනෙනවා. මේකේ තියෙන අලුත් දෙයක් අමුත්තක් තියෙනවා. ඒ දේ මට නැවත හොයාගෙන යෑමේ ආසාවක් ඇති වෙනවා. එහෙම නිසා තමයි අපි දන්නවා සංගීතයට, සිනමාවට, ඡායාරූපකරණයට, වේදිකාවට ආදරය කරන පිරිස් බිහි වෙන්නේ. ඒව වෙනුවෙන් සෑහෙන ජීවිතයක අපගිරීම කරන පිරිස් බිහි වෙන්නේ. මේක විවිධ ක්ෂේත්‍රන් වල අනිත්ව මං හිතන්නේ තව ප්‍රධාන එකක් තමයි දේශපාලනය. දැන් ඒක ඒ නවකතාව තුල ගත්තොත් ඒ නවකතාවේ සත්‍ය කියන එක ඉතුරු වෙන්නේ අර ශිෂ්‍ය දේශපාලනය කියන අවකාශය තුල විතරයි. ඒ නවකතා කරුවා පෙන්වන්නේ අරගොල්ලන්ගේ ජීවිතය තුල නොමැතිවන්නේ ජීවිතේ සත්‍යයක්. මං හිතන්නේ සත්‍ය කියන එක තේරුම් ගන්න පුළුවන් එක දියුණු අදහසක් තමයි ඔය බදියුගේ ප්‍රවේශය. එතකොට සත්‍ය පිළිබඳ මේ අප පැහැදිලි කරන දේ, දැන් කෙනෙකුට සත්‍යයක් නොවනදී තව කෙනෙකුට සත්‍යයක් වෙන්න බැරිද? නෑ, ඒක තමයි. You can දැන් සත්‍ය කියන්නේ යම් පරමාදර්ශී දෙයක්ද අපිට? එහෙම නැත්නම් මේ සත්‍ය කියන්නේ අප පිළිගන්න යම් කිසි පද්ධතියක් තුළ තීරණය වූ දෙයක්ද? එහෙම නැත්නම් පරමාදර්ශීව වෙනම තිබෙන වෙනම අප සොයා යුතු, හඹා යුතු දෙයක්ද?
මෙහෙම අපි දැන් බදියුගේ ප්‍රවේශයම හිටියොත් මේක අපි සාකච්ඡාවට ගත්ත නිසා දැන් ඔහු සත්‍ය කියලා කියන එක ඇත්තටම කියනවා නම් ඔහුගේ දර්ශනය තුළ තාක්ෂණික වචනයක්. ඒක ඔහුගේ ප්‍රධානම සංකල්පය සත්‍ය කියලා කියන්නේ. ඒකේ අදහස තමයි ඒ සත්‍ය කියලා කියන්නේ ඔබට යම්කිසි මොහොතක යමක් විය හැකි. යමක් විය හැකි. ඒ යමක් වුණාට පසුව ඔබ විසින් ගොඩනැගිය යුතු දෙය තමයි සත්‍ය කියලා කියන්නේ. ඔහු හරි ඒක දැන් ඒක තමයි මම සරල උදාහරණයක් ගත්තේ. අපි අහම්බෙන් තර දවසක පුද්ගලයෙක් මුණ ගැහෙනවා. අපි ආදරයෙන් බැඳෙනවා. මේක බොහොම අහම්බේ සිදුවීමක්. මේක කවුරුත් කතා කරලා හරි එහෙම කරන දෙයක් නෙමෙයි. අපි ඒක අපි සමහරට තව පොඩ්ඩක් එහෙම වෙනවා නම් අපි කවදාවත් හම්බ නොවී ඉන්න තිබුණා. නමුත් මේ අහම්බේ මොහොත තුළ අපේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ අන්නේ මේ සම්පූර්ණ අහම්බය සහ ඒ සම්පූර්ණ අහම්බයෙන් පසුව මුළු ජීවිතේම ඒ වටා කැරකෙවෙන දේ තමයි ඔහු සත්‍යයක් කියලා කියන්නේ. ඉතින් මේක මම දන්නවා මේක ටිකක් තාක්ෂණිකව විස්තර කරන්න යනවා නම් තව කරුණු ගොඩක් කියන්න ඕනේ. මොකද මම හිතන්නේ මේ කාරණේ අපි සාකච්ඡා කරන්න ඕනේ වැදගත්කම මේකයි. අපි හුඟක් දෙනෙක් හිතනවා මේ වගේ ප්‍රශ්න අපේ ජීවිතයට වළංගු වෙන්නේ නැහැ කියලා. නමුත් හොඳට කල්පනා කරලා බැලුවහම අපිට තේරෙනවා ඕනෑම මිනිසෙක් ඔහුට උදේ නැගිටලා ඇඳෙන් නැගිටින මොහොතේ සිට කිසිම දෙයක් කරන්න බෑ සත්‍ය පිළිබඳ අදහසක් නැතුව. මම ඒකට ඔබට මෙහෙම උදාහරණයක් කියන්නම්. දැන් ඇල්බර්ට් කැමු කියන ප්‍රංශ ජාතික ලේඛකයා සහ ඔහු චින්තකයේ ලංකාවේ හුල්කි ජනප්‍රිය පිටස්තරයා කියන නවකතාව අමුතු මිනිසා කියන නවකතාව මේ රචනා කරපු ලේඛකයා ඇල්බර්ට් කැමු එක තැනකදී කියනවා මේ සැබවින්ම එකම ප්‍රශ්නයයි අපිට තියෙන්නේ ඒ තමයි අපි සියදිවි නසාගන්නේ නැත්තේ ඇයි කියලා. දැන් මේක නිකන් බැලූ බැල්මට ටිකක් කම්පාත් වෙන විදිහේ ප්‍රකාශයක්. ඇයි මිනිස්සු එහෙම හිතන්නේ කියලා. අපි සාමාන්‍ය ජීවිත තුළදී බොහෝ විට සියදිවි නසාගන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් කැමු වහන ප්‍රශ්නය තුළ තියෙනවා දාර්ශනික අර්ථයක්. මොකක්ද ඒ දාර්ශනික අර්ථය? අපි දන්නවා ජීවත් වෙන සෑම මොහොතකදීම අපි ජීවත් වෙන්න මොකක් හරි හේතුවක් හොයාගන්න ඕනේ. හරි, ඒ කියන්නේ අපිට පුළුවන්නේ දැන් මම ගොඩාක් වෙලාවට ලංකාවේ තරුණයන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි දැන් ඒගොල්ලන් මේ ජීවිතය කියලා එක මේ රටාවක් හඹාගෙන යනවා. නිකන් දැන් ඔය ටිකක් මධ්‍යම පන්තික පසුබිමකින් එන කෙනෙක් නම් ඒක ටිකක් මෙහෙම එකක්. ඒගොල්ලෝ පාසල් යනවා, ඊට පස්සේ උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය ගියොත් එහෙමයි. එහෙම නැති වුණොත් එම් බොහෝ විට ඔය පුද්ගලික අංශයේ මොකක් හරි තියෙන විවිධ කඩ මන් නම් කියන්නේ නැතුව ඉන්නම් ඒ උපාධි දෙන්න තැන් තියෙනවා. ඒවට ගිහිල්ලා උපාධියක් කරනවා, ඊට පස්සේ රස්සාවක් කරනවා, ඊට පස්සේ විවාහ වෙනවා, ඊට පස්සේ දරුවන් හදනවා, ඊට පස්සේ දරුවන් අපි කියමුකෝ රොයල් එකටයි විසාක එකටයි දානවා, දාලා ඊට ලොකු ගෙයක් හදනවා, ඊට පස්සේ මේ අවුරුදු 60 විතර පන්සල් ගිහිල්ලා මැරෙනවා. ඉතින් මම දැන් අර මාටින් හයිඩෙගර් කියලා ඔය ජර්මන් ජාතික චින්තකයෙක් ඉන්නවා. දැන් ඔහු එක තැනකදී කියනවා මේ මං හරි ආස වාක්‍යයක් ඔහුගේ එක දේශනාවකදී ඔහු කියනවා මේ අපි සියල්ල නවත්තලා අවුරුදු 10ක් ඇරිස්ටෝටල් කියවමු කියලා. හරි, ඉතින් මම දැන් අහන ප්‍රශ්නේ තමයි දැන් අපිටත් පුළුවන්නේ, ඒ කියන්නේ කාට හරි පුළුවන්නේ දැන් ඔය අර රේස් එක යන්නේ නැතුව මේ ඒ ලෙවල් රස්සාව දරුවන් නේ ගෙවල් පන්සල් ඔය අන්තිමට මල්ශාලාව දක්වා යන රේස් එක යන්නේ නැතුව ඇරිස්ටෝටල් කියවන්න අවුරුදු 10ක් ගත කරන්නේ නැත්තේ ඇයි? දැන් එහෙම අපි හිතන්නේ නැන්නේ. අපිට ඒ වගේ එකක් අහද්දිත් පිස්සු වගේ hina යනවා, يعني විහිළුවක් වගේ තමයි හිතෙන්නේ. ඉතින් මම අහන්නේ ඇයි අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබට කවුද කිව්වේ අර වැඩේ ප්‍රයෝජනවත් අරකට වඩා කියලා? තව ටිකක් කල්පනා කරොත් කෙනෙක්ට සාමාන්‍ය විදිහට හිතන්න බැරිද? දීනේ ඇත්තට ඇරිස්ටෝටල් වල අවුරුදු 10ක් කියෙව්වොත් මේ මහා ග්‍රීක චින්තකයා නේ ඔබ දන්නවා දැන් මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා මේ අපේ රටේ හිටපු ප්‍රවීණම විචාරකයෙක්. දැන් ඔහු එක තැනකදී ওই මාක්ස්වාදී විචාරකයෙක් ඔහු කියනවා මේ කොමියුනිස්ට් සමාජය ගැන අදහසක් කියලා. කොමියුනිස්ට් සමාජය කියලා කියන්නේ සියලු මිනිසුන් ඇරිස්ටෝටල් වගේ වෙයි කියලා. අන්නේ අපි හැමෝම ඇරිස්ටෝටල් වගේ වෙයි කියලා. ඉතින් එතකොට අපිට හිතෙනවානේ දැන් ඇරිස්ටෝටල් එනං මාර මිනිස්සෙක් වෙන්න එපැයි. ඉතින් දැන් මේ මාර මිනිස්සයා ගැන ඉගෙන ගන්න එක වටින් නැද්ද?
අරක කරන්න නැතුව. ඉතින් මා එතකොට මේ එතකොට අපිට අපි ඇහුවොත් එහෙනම් ඇයිවා ඇරිස්ටෝටල් කියවනතු අරක් කරන්න කියලා, ඒගොල්ලෝ දෙන උත්තරේ තමයි මෙහෙම ඉතින් ජීවත් වෙන අපි මේවා කරන්න එපා. ආන ඇයි කරන්නේ? කවුද කියන්නේ? සමාජය කියන්නේ. ඇයි සමාජය කියන්නේ? අපි යුතුකම් ඉටු කරන්න ඕනේ. ඇයි යුතුකම් ඉටු කරන්නේ? ඒක තමයි අපි අන්න එතකොට එනවා ඔන්න ඔය තලයට ගියාට පස්සේ එනවා මොකක් හරි. එතකොට එනවා අපි ඉතින් යන තැනකට මොනා හරි අරන් යන්න කරන්න ඕනේ නේ, ඔය වගේ මොකක් හරි. ඒ තලයේදී අපි සියලු දෙනාටම ජීවිතේ සත්‍යයක් තියෙනවා. ඒක නිසා තමයි මම කියන්නේ මේ සත්‍ය කියන අපි සත්‍ය ලෙස බාරගන්නේ මොකද්ද කියන එක බැරෑරුම් ලෙස කල්පනා නොකරොත් අපිට වෙන හානිය තමයි අපි මොකක් හරි තනකින් ඒක පිළි අරගෙන. දැන් ඔබ සඳහන් කරන ආකාරයට මේ සත්‍යයන් මේ ව්‍යුහයන් මගින් නිර්ණය වන්නත්ද? දැන් ඔබ ජීවත් වෙන ව්‍යුහයට අනුව ඔබට සත්‍යයක් ඔබ ඔබ මත පරත්වාරෝපණය කරනවා. ඔව් පැහැදිලි. එහෙමත් ඔව් එහෙම වෙනවා. ඒ කියන්නේ ඒක තමයි. දැන් අපි දන්නවා දැන් ඔය මාක්ස්වාදය කියන අදහස් පද්ධති තුළ තියෙන දෘෂ්ටිවාදය කියලා සංකල්පයක්. දැන් දෘෂ්ටිවාදය කියන එක අදහස් තමයි අපි අපිට කිසියම් විදියක නොදැනුවත්ව අපිට අපි තුල දැනුමක් තැන්පත් වෙනවා අහවල් දේ පිළිබඳව මේ විදියට හිතන්න කියලා. එතකොට ඒක අවසාන විග්‍රහයේදී මාක්ස්වාදී මම ඊටම සරල විදියට කියන්නේ ඒක මාක්ස්වාදී රණුව ඒක අවසාන විග්‍රහයේදී පවත්නා බලාධිකාරියන්ට සේවය කරන අදහස. ඉතින් ඔව් අපි මේ ප්‍රශ්නය පිළිබඳව උනන්දු නොවුනොත් මේ ප්‍රශ්නය අපේ ජීවිතයට කොහොමද අදාළ වෙන්නේ කියන එක අපි පුද්ගලිකව මහන්සිලා හිතන්නේ නැති තාක්කල් විශාල අවධානමක ඉන්නවා අපි එවැනි බාහිරින් අප වෙත ලබා දුන් කිසියම් අදහසක් අපි නොදැනුවත්වම සත්‍ය ලෙස බාර අරගෙන වැළඳගෙන ඉන්නවා කියන එක. මෙහෙම ඉන්න එක ලේසි. මම ඒක නෑ කියන්නේ. ඒ කියන්නේ මම අපි යෝජනා කරන එක, ඒ කියන්නේ ඔබටත් තේරෙයි අවුරුදු 10ක් ඇරිස්ටෝටල් කියවනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක ඇරිස්ටෝටල් කියවන එකත් අමාරුයි. ඒක විතරක් නෙමෙයි ඊට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද? නේ ඔහොම ප්‍රශ්නත් එනවනේ. ඒ කියන්නේ ඒක කන්න බොන්න දෙන්නේ කවුද අපිට? නේ අපේ අම්මලා තාත්තලා බලාගන්නේ කවුද? එහෙම මං කියන වැඩේ ලේසි වැඩක් නෙමෙයි. නමුත් මම හිතන්නේ අපිට ඒ ගැන අත්දැකීම් ඕන තරම් තියෙනවා. දැන් අපි ගත්තොත් අපි ඒ කියන්නේ අපි බෞද්ධ පසුබිමකින් එන්නේ අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ ඔහුගේ දැන් අපි හොඳට හිතලා බලන්න සිද්ධාර්ථ කුමාරයා දිහා මේක මම බෞද්ධයන් තරහ වෙන එකක් නෑ කියලා මං හිතනවා. මං නරක කතාවක් නෙමෙයි කියන්නේ. මම කියන්නේ අපි එක්තරා දෘෂ්ටි කෝණයකින් සිද්ධාර්ථ කුමාරයාගේ අභිනිෂ්ක්‍රමණ මොහොත දිහා බැලුවොත් ඒක විශ්මයජනක වැඩක් නේ. ඒ කියන්නේ තමන්ගේ බිරිඳට හරි මං ඔබගෙන් මෙහෙම අහන්න ඔබගේ නංගි විවාහ වූ පුද්ගලයා නංගීට දරුව ලැබෙන රාත්‍රියේ ගියොත් සත්‍ය සොයාගෙන මම යනවා කියලා ඔබ මොකද කියන්නේ? මට හිතෙන්නේ ඔබ අනිවාර්යෙන් පොල්ලක් අරගෙන ගිහිල්ලා ඒ පුද්ගලයාව අරගෙන ඉන්න තැනකින් ගහලා මොකක් හරි කරලා බෙල්ලෙන් ඇදගෙන වාහනයක දාගෙන එයි නංගි ගාවට එක්කන් ගන්න. බොහෝ විට වෙන්න පුළුවන් ඒක. ඉතින් නමුත් අපි එහෙම හිතන්නේ නැහැ. අපේ සම්ප්‍රදාය තුළ අපි එහෙම හිතන්නේ නැහැ. මොකද අපිට ඒක හුරු කරලා නැහැ. අපිට ඒ විදිහට හිතන්නේ. නමුත් එහෙම හිතිය යුතුයි කියන එකත් නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ සිද්ධාර්ථ ගෞතම කියන චරිතය එහෙම ඒ කරපු මැදිහත් වීම ඔහුගේ සත්‍ය සොයාගෙන. ඉතින් අපේ ජීවිතේ සත්‍ය සොයාගෙන යන්න එවැනි අපහසු තීරණ ගන්න වෙනවා. නමුත් එහෙම අපහසු තීරණ ගත්තේ නැති වුණොත් ඔබ අර කියපු ප්‍රශ්නෙට මුහුණ දීමේ අවධානමක් තියෙනවා. ඒ කියන්නේ අපිව නොදැනුවත්ව වෙන වෙන අයගේ ව්‍යාපෘති වලට අරමුණු වලට ජීවිත අපේ ජීවිත පාවිච්චි වෙයි. අවසානයේදී අපිව විසික් කරලා දායි අර මේ ෆැන්ටා එකක් බීලා උනාට පස්සේ බෝතලේ මෙහෙම තියනවා වගේ අපිව පැත්තකින් තියයි. සංකතන සංවාද මණ්ඩපය තුළින් අද අප සාකච්ඡා කළේ සත්‍ය යනු කුමක්ද යන පිළිබඳවයි. මේ පිළිබඳ විවිධ දාර්ශනික සම්ප්‍රදායන් ඇසුරේ විවිධ මතිමතාන්තර තිබෙනවා. බටහිර දර්ශනයේදී සත්‍ය යනු කුමක්ද යන්න පිළිබඳ වෙනම අදහස් පද්ධතියක් තිබෙනවා. ප්‍රාචීනවාදී සංස්කෘතිය තුළදී ප්‍රාචීනවාදී හර පද්ධතිය තුළදී සත්‍ය පිළිබඳ තවත් අදහසක් තිබෙනවා. ඒ වගේම ඒ පුද්ගලයන්ට අනන්‍ය වූ සත්‍යනුත් තිබෙනවා ලෝකේ. මේ සත්‍ය පිළිබඳ අදහස ඉතාම ගැඹුරුයි, ඉතාම සංකීර්ණයි. නමුත් එහි යම් ප්‍රවේශයක් ලබා ගැනීමට පමණයි අද අප උත්සාහ කළේ. සාකච්ඡාවට සහභාගී වුණා තරුණ විද්‍යාර්ථියක වන වංගීස සුමනසේකර මහතා. සංකතන සංවාද මණ්ඩපය නිෂ්පාදනය කොට ඉදිරිපත් කළේ මම දර්ශන අශෝක කුමාර.